ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අන්තරේට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර රංජිත් සියඹලා පිටිය වැඩි ඡන්ද 80කින් යලිත් නියෝජ්‍ය කතානායක දුරයට දීපව්‍යාප්ත වැඩ වර්ජනයේ හෙට අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි හෙට දරුවන් පාසල් එවන්න එපා පාසල් දරුවන් සුරකීමේ සංවිධානයේ ඉල්ලයි හෙට ළංගම වැඩ ගල්මෝදර විරෝධතාවයට අදට දින 27යි අරලියගහ මන්දිරයේ ඉදිරිපිට සාමකාමී විරෝධතාවය තවදුරටත් පාර්ලිමේන්තුව අසලදී අත්අඩංගුවටගෙන ඇප ලබා දුන් 13 දෙනා ගල්මෝදර අරගල භූමියට අරගල භූමියේදී උණුසුම් පිළිගැනීමක් සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමට සහය ලබා දෙනවා ඇමරිකාව කියයි නියෝජ්‍ය කතානායක තනතුරත් එක්ක ජාතියේ සියලු ප්‍රශ්න අවසන් කළ විපක්ෂය හා ආණ්ඩු පක්ෂය ආයුක්තිය වෙනුවෙන් ගොඩ නැගෙන කළු කෝට් පවුරට ජාතියේ ප්‍රණාමය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තුව අසල පැවැත්ව විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය අද පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටින් ආරම්භ වුණා. එය සංවිධානය කර තිබුණේ ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු යන්න තේමා කරගනිමින්. අදාළ විරෝධතා පාගමන අද පස්වරුව වන විට පොල්තුව මන්සන්ධියට පැමිණියා. පසුව පොලිස් මාර්ග බාධක ඉවත් කර ඉදිරියට ගමන් කිරීමට උද්ඝෝෂකයන් කටයුතු කිරීමත් සමග එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. එෙහිදී පිරිස විසිරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි පොලිසිය කටයුතු කළේ. I don't know.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට රටේ ජනතා පරමාධිපත්‍ය දැන් මහපාර්ට වෙලා ඉවරයි. ලක්ෂ 89ක් ගත්තා කියලා පම්පෝරි ගහපු ආණ්ඩුවට ආණ්ඩුවේ ඇමතිලාට ජනාධිපති වෙලා තියෙන බංකරයක් ඇතුළේ හැංගිලා ඉන්න. ඒ මිනිස්සු මුළු ආණ්ඩුවම ගෙදර යන්න ගියද්දි පාර්ලිමේන්තුව ඇතුළේ 148 ගේ නියෝජ්‍ය කතානායකයෙක් පත් වෙනවා. ඒ පාර්ලිමේන්තුවේ රටේ ජනතාව මතේ නියෝජනය වෙන්නේ නැහැ. එහෙමනම් අපි ඒක පිළිගන්න බෑ. ඒ නිසා තමයි ඔවුන්ට අයින් වෙන්න කියලා කියන්නේ. අපි ආවේ අද අපිට දැවැන්ත ම්ලේච්ඡ විදිහට ප්‍රහාරයක් කියලා කර අපි ආණ්ඩුවට කියනවා අද දවසේදී අපි ගෙදර යන්නේ නැහැ. Then television, televakia. Television, televakia. පාර්ලිමේන්තුව උත්තරීතරයි. එහෙම තමයි කියන්නේ. මේ පාර්ලිමේන්තුව උත්තරීතර වුණාට එතනට ඔය උත්තරීතරයි කියලා හිතාගෙන ඉන්න අයව යවන්නේ අපි. ඒ කියන්නේ ජනතාව. ජනතාව තමයි තීන්දු කරන්නේ ඔය කාවකාවත් උත්තරීතර පුටුවල ඉන්දනවද එහෙමත් නැත්නම් බස්සලා ගෙදර යවනවද කියලා. එනිසා එකක් මතක තියාගන්න. තන උත්තරීතර වුණාට ඔතනට යවන බලය තියෙන්නේ ජනතාවටයි. ඒ කියන්නේ අවසානයේ ජනතාව තමයි එහෙනම් උත්තරීතර වෙන්නේ. ජනතාවට වඩා උත්තරීතර තැනක් තියෙන්න බෑ. මන්ත්‍රී මැති ඇමතිවරු පාර්ලිමේන්තුවට යන්නේ වැටුපකට. ඒ අයට දීමනා ලැබෙනවා, කෑම බීම ටික ලැබෙනවා, කෝටි ගණන් වාහන ලැබෙනවා, අවුරුදු පහට විශ්‍රාම වැටුපකුත් ලැබෙනවා. ඒවා වරප්‍රසාද. ඒ වරප්‍රසාද හදාගත්තේ, සම්මත කරගත්තේ, විශ්‍රාම වැටුප හදාගත්තේ ඔය කණ්ඩායමම තමයි එකතු වෙලා. දැන් මේ වරප්‍රසාදවල අයිතිය සීමාව පනිමින් තියෙන්නේ, පැනලා තියෙන්නේ. රටේ අහිංසක මිනිස්සු ත්‍රීවිල්ලෙහිකට පෙට්‍රල් ලීටරේ ගහගන්න පැය 7-8ක් පෝලිම්බල ඉන්නවා. නමුත් බලන්න මේ මැති අමුතුරු ඊයේ පාවිච්චි කළ වාහන, ඉන්ධන ෂෙඩ් එකක පෙට්‍රල් ඩීසල් මුළු ෂෙඩ් එකම ගැහුවත් මේ වාහනවලට මදි. ඒසා විශාල වාහන. දැන් මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙලා මේ අයට පාරේ අනිත් පැත්තෙන් හෝන් ගහගෙන පොලිස් වාහන දාගෙන යන්න අවසර දීපු රටේ නීතිය මොකක්ද? ජීවිතයක් බේරගන්න යන දොස්තර කෙනෙකුටවත් එහෙම යන්න දෙන්නේ නැහැනි. පාරේ හරි පැත්තේ හරි වේගෙන් ගියොත් ඒත් අල්ලල දඩ ගහනවා. දැන් මේ පාර්ලිමේන්තුවට මෙහෙම හෝන් ගහගෙන පාරේ ඉන්න මිනිස්සුවත් දෙපැත්තට තල්ලු කරගෙන ඉස්සරහින් පොලිසියක් දාගෙන අතපයත් එළියට දාගෙන මේ යන්නේ රට බේරගන්නද? නැත්තම් දවල් කෑම වේල පරක් වෙලාද? මෙහෙම වරප්‍රසාද මේ අයට අයිති නම් මේ උන්දලව ඔය වරප්‍රසාද භුක්ති විඳින තැනට යවපු අපට ඊට වඩා ලැබෙන්නෙපායයි. ජනතාවට උඩින් යන අමුතු වරප්‍රසාද මේ 225ට අයිති වෙන්න බෑ. තියෙනවා නම් මේක වැරදි. රජයේ සේවකයෙකුට විනාඩියක් දෙකක් පමා වුණොත් ෂෝට් ලීව් යන්න වෙනවා. ඒත් මහපාරේ දහ දුක් විඳලා මගී ප්‍රවාහණය ඇවිත් දැන් අප මේ අමුතු කණ්ඩායමට හිමි පුදුම වරප්‍රසාද ගැන කතා කරන්න තීරණය කළේ හේතුවක් ඇතුව. ඊයේ පාර්ලිමේන්තු වටරවුමේදී ධර්ම චක්‍රයක් අතේ ඇතිව පටි වෙනුවෙන් මුට්ටි අල්ලන්න හදන නිලධාරියෙකු දැක්කා. මෙයා කවුද, කාගේ කවුද, නම ගම තනතුරු වැඩක් නැහැ. මේ මුකෙන් පිටවුණු වචන ටික තමයි අපට වැදගත්. උද්ඝෝෂණයේ නිරත වුණු තරුණ තරුණීන් 13 දෙනාටම මේ නිලධාරිය කෑ ගහලා කියන මේ වචන ටික අහන්නකෝ. දඟලේ සංග්‍රහය 119 පාර්ලිමේන්තු මන්ත්‍රීගේ වරප්‍රසාද කඩ කිරීම. පාර්ලිමේන්තු මන්ත්‍රීගේ වරප්‍රසාද. ඌ කියලා සංග්‍රහන්නද වා බොරු කියන්නේ සංග්‍රහන්න කොට දෙන්නේ. ඔබ ෆොටෝ දැක්කෝ? ෆොටෝ දැක්කෝ? ෆොටෝ දැක්කෝ? ගියාමින්න ෆොටෝ දැක්කෝ? මේ ඔක මාද තින්න. මේ ගියාමින්න. එහෙම කරන්න බෑ. ඔබලා දවස් ඉන්නේ කඩ අවුරුද්ද. ඔබලා දවස් ඉන්නේ නීති අතුරවන්න බෑ. හරි ඒක උසාවියද කියන්නේ? ඒක උසාවියද කියන්නේ? ඒක උසාවියද කියන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කළාලු. අනේ මහත්තයෝ වැරදුනා. මහත්මයා කියන්නේ මහත්මා ගති තියෙන්න එපායි නේද? අපට තමුන් නැහැගෙන් අහන්න හරි වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. හූ කීම, විරෝධතාපූර්ව ප්‍රදර්ශනය ආදියෙන් මේ මැති ඇමති වරප්‍රසාද කැඩුනා නම් මේ අය දැනට අපේ කඩලා තියෙන වරප්‍රසාදවලට මොකද තමුන් කියන්නේ? අද වන විට මුළු රටේම ජනතාව ඉන්නේ බඩගින්නේ, කුසගින්නේ, පෝලිම්බල. රටේ විදේශ සංචිතයේ හිඳලා පෝර නැහැ, බෙහෙත් නැහැ, දරුවන්ට පාසල් යන්න විදිහක් නැහැ, පාන් ගෙඩියක් ගන්න බෑ, රුපියල් 150-200ක් වෙනවා. ඒ මදිවට මුළු පාර්ලිමේන්තු පාරම වහලා යකඩ වැටවල් ගහලා ජනතාව පැය ගණන් පෝලිං වල උදේ වාහනවල. දැන් මේ කාගේ වරප්‍රසාදද? ජනතාවට පරම අයිතියක් තියෙනවා තමුන් දන්නවද? නිවාස, ජලය, ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී පහසුකම් කිසිදු වෙනසක් නැතුව ලබන්න. ඔය උත්තරීතර තමුන් කිව්ව මොකද්ද 119ද 219ද මන්දා කැඩුවා කියලා මේ තරුණ තරුණියන් කුදලගෙන ගිය වෙලාවේ කුදලගෙන යනවා නම් මෙන්න කට්ටිය කොහොමද කඩන වරප්‍රසාද?
මේ පේනවාද රටේ ජනතාවගේ බදු සල්ලි වලින් තුන් වේල කාලා දිරව ගන්න බැරුව ඔය පාර්ලිමේන්තුව ඇතුලේ මරාගත්ත හැටි දැක්කද වරප්‍රසාදවල ගෞරවේ පාරේ කොල්ලෙක් දෙන්නේ කූ කිව්වමද වරප්‍රසාද කඩවෙන්නේ මතක තියාගන්න තමුන්ලා හැමෝටම වඩා උත්තරීතර නීතිය අධිකරණයේ ඔය කාගේ කාගෙත් අනීතික ක්‍රියා දවසක විනිශ්චය කරාවි ඇත්තටම අධිකරණය හරි වැරද්ද තීන්දුව කරાવી අද අපේ රටේ නීතිඥ ප්‍රජාවෙන් 90%ක්ම එක තැනකට පෙළ ගැහිමින් ඉන්නවා ඒ රටේ තරුණ අරගලයට එරෙහිව ආයුක්ති සහගත ලෙස පොලිස් මෙහෙයුම්වලදී තරුණ පරම්පරාව රැකගන්න අද අපේ රටේ නීතිඥ ප්‍රජාවෙන් නැගී සිටීම ඇත්තටම ඉතිහාසගත වෙනවා ඒක හරි අපූරු කළු කෝට් පවුරක් ඉතිහාසයේ දවසක මේ හරි අපූරු කළු කෝට් පවුර රන් අකුරෙන් සටහන් වේවි නියෝජ්‍ය කතානායකවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා. එෙහිදී නියෝජ්‍ය කතානායක ධුරේ මීට පෙර කටයුතු කර ඉල්ලා අසූ රංජිත් සියබලා පිටිය මහතා තේරීපත් වුණා. ඒ වැඩි ඡන්ද 80කින් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නැවතත් යෝජනා කර සිටියා. නියෝජ්‍ය කතානායක ධුරය සඳහා රංජිත් සියඹලාපිටිය පැතුමාගේ නම මම යෝජනා කරනවා. මම ස්ථිර කරනවා ආණ්ඩු පක්ෂයේ සහයද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාට හිමි වුණා. රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීතුමාගේ අපේක්ෂකත්වයට ආණ්ඩු පක්ෂයේ පූර්ණ සහයෝගය තිබෙන බව ඔහුටවත් දැනුණා. විපක්ෂයෙන්ද නියෝජ්‍ය කතානායක තනතුර සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ නම යෝජනා කර සිටියා. ආණ්ඩු පක්ෂයේ සහයෝගය දෙනවා කිව්ව නිසා අපේ අපේක්ෂකයා විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතුමාගේ නම යෝජනා කරා. ඉමිතියාස් බාකීර් මාකර් මහතුමාගේ නම මම ස්ථිර කරනවා. නියෝජ්‍ය කතානායක තනතුර සඳහා නාම යෝජනා දෙකක් ඉදිරිපත් වීම හමුවේ රහස් ඡන්ද විමසීමක් පැවැත්වීම ඉන් අනතුරුව සිදු වුණා. පැවති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාට ඡන්ද 148ක් හිමි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාට හිමි වූයේ ඡන්ද 65ක් පමණයි. මෙහිදී ඡන්ද 3ක් ප්‍රතික්ෂේපිත ඡන්ද වශයෙන් සලකුණු වී තිබුණා. ඒ අනුව වැඩි ඡන්ද 80කින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා යලිත් නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරීපත් වුණා. ඒ අනුව රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීතුමා නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් තෝරාපත් කරන ලැබ මම සභාවට ප්‍රකාශ කරන කැමැත්තෙමි. අවශ්‍යුනේ විපක්ෂයේ ශක්තිය පෙන්වන බලවේගයක් බවට මේ අවස්ථාව පත් කරගන්න. විපක්ෂයේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම පිළිබඳ මගේ බලවත් කනගාටුව මම ප්‍රකාශ කරනවා. විපක්ෂයේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම මේ රටේ මේ අර්බුදකාරී අවස්ථාවේ පාරට බැහැගෙන දුක් විඳින මිනිස්සුන්ගේ සටන පාවා දීමක් හැටියට මම දකින්නේ. සීමල පිටිය මැතිතුමත් මේ ආණ්ඩුවේ රැකවලෙක් බවට ආණ්ඩුවේ අතකොළුවක් ආණ්ඩුවේ හෙංචයියෙක් බවට පත්ුණයි කියන එක කොහොම පැහැදිලි. මේක ඇතුලේ සිදුවෙන්නේ ඔක්කොම දේශපාලන ගේම්. අපි මොන විදිය රඟපෑම් කළත් වැඩක් නෑ මේ රටේ ජනතාවගේ හර තේරුම් ගන්නේ නැත්නම්. ආණ්ඩුවට බැරි වුණා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න නියෝජ්‍ය කතානායක තනතුරට. දෙන්නම ආවේ විපක්ෂයෙන්. ඇත්තට ආණ්ඩුවට තමන්ට බහුතරයක් තියෙනවද නැද්ද කියලා දන්නේ නෑ. විපක්ෂයෙන් ඉදිරිපත් කරපු එකම අපේක්ෂකයා ඉම්තියාස් බාකීර් මාකර් කියන එක මම මේ අවස්ථාවේදී පැහැදිලි කරන්න. ශ්වාස භංග යෝජනාව කවදද ගේන්නේ? මොකද අපිට ඉක්මනට අවශ්‍යයි මේ පල්හොරු අමනයන් එක්කර එකට බැඳ වනසා දැමිය යුතු කාලය එළඹ ඇත. හරි. එතන වහාම අපිට ඔබතුමා මේ දිනේ කියන්නේ. හෙට විශ්වාස භංගය ගෙනල්ලා ඒ විශ්වාස භංගයෙන් මේ ආණ්ඩුව පළවා හැරලා මේ ආණ්ඩුව අයින් කරොත් අපි අහනවා විපක්ෂ නායකතුමාගෙන් ඔබතුමා සජබේ ආණ්ඩුවක් පිටවන්න සූදානම්ද? මෙතන මේ දේශපාලන ගේම් එකක් ගහන්නේ. අපි විපක්ෂ නායකතුමාගෙන් අහනවා ඊයේ තිරුනඩේෂන්ගේ ගෙදරදී ඔබතුමාගේ මෞතුමිය කවුද හම්බුනේ? අද විපක්ෂයේ ගොඩනගන්න තිබුණෝ මේ සමගිය නැති කරේ කොහමද? ඒවට කොහෙන්ද ඩීල් ගියේ? මේ සභාවේ වයංගෙන් කියවුණා මගේ මව ගිහිල්ලා පැන්ඩෝරා නඩේෂන්ව හම්ුණයි කියලා. ඒ හැම දෙයක් සිදු වෙලා නැහැ. ඔබතුමා මේ මඩේල්ට ඉඩ දෙන්න එපා. අපි පස්සේ දැනගත්තේ ආණ්ඩුවේ අපේක්ෂකයත් රංජිත් සියඹලා පිටියේ. ඒක නිසා තමයි අපි විපක්ෂයේ අපේක්ෂකයා විදියට ඉම්තියාස් බාකීර් මාකර් මැතිතුමා ඉදිරිපත් කරා. මේ රටේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරන ජනාධිපතිතුමාට බලය දෙන්නේ ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ. හැබැයි ඒ දී ඉස්සෙල්ලා විසුර ගන්න ඕන නම් මේ පාර්ලිමේන්තුවේ 225ට පුළුවන්. මේ පාර්ලිමේන්තුව විසුර කියලා කියන්න පුළුවන්. මගෙන් පළවෙනි අස්සන රෝහිතා බේගුණවත් දෙනවා පාර්ලිමේන්තුව විසුරුවන්න. පළවෙනි අස්සන දෙනවා තමුන්නාන්සේට. ඔබතුමා ලෑස්ති අපිත් ලෑස්ති. මේ වෙලාව ඉවරයක් කරගන්න බැරි නම් අපිට එතනට තමයි යන්නේ. බොරු කර කර ඉඳලා වැඩක් නැහැ.
අපේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ලටම අද පිළිතුරු සපයන්න පාර්ලිමේන්තුව සමත් වුණා. රටේ දැවෙනම ප්‍රශ්නය වුණේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම. විපක්ෂයේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායමත් අලුතින් එක් වූ පිරිසත් ආණ්ඩුවත් එකතු වෙලා අද රට පුච්චන සියලු ප්‍රශ්නවලට උත්තර ලබා දුන්නා. ඉල්ලා සුණු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලා පිටේ මහතා අද යළිත් වැඩි ඡන්දයෙන් තනතුර බහර ගත්තා. රට තියෙන්නේ මරු කටේ. අපි නෙවෙයි කියන්නේ මුදල් ඇමතිතුමා. එතුමා කිව්වා ද්‍රවශීල, ඒ කියන්නේ භාවිත කරන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය මිලියන 50යි කියලා. එක තෙල් නැවයි. ඒකත් මුහුදේ පමා වුණේ නැතිව ගෙව්වොත් තමයි. අපි හිතන් හිටියේ අඩුම ගානේ ඩොලර් මිලියන 200ක්වත් ඇති කියලා. දැන් චීනෙන් ඉන්දියාවෙන් ලැබෙන පුංචි ආධාරවලින් තමයි ඊළඟ මාස කීපය ගෙවා ගන්න වෙන්නේ. නමුත් එහෙමත් පුළුවන්ද කියලා ඇත්තටම දෙතුන් පාරක් හිතන්න ඕනේ. සමහරක් විට ඒක හිතලුවක් වගේ වේවි. මොනතරම් අමාරුද කියලා අලි සබ්‍රි ඇමතිතුමාම ඊයේ කිව්වා. තෙල් නැහැ, බෙහෙත් නැහැ, ඉන්ධන මිල අහස උසට, විදුලිය කපනවා, ආහාර මිල හිතා ගන්න බැරි විදියට ඉහළ ගිහින් ජනතාවගේ හිස මත නිකන් මහා කළුගල් කුට්ටියක් දැම්මා වගේ තමයි දැන් තියෙන්නේ. ජනතාව පනාදිනවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කිව්ව විදියට ජනතාව දුප්පත්, පාලකින් පොහොසත්. ජාත්‍යන්තරය තුළ අප බංකොලොත් රටක්. දැන් ඇත්තටම මේ වෙලාවේ මේ ප්‍රශ්නයට විසඳුම් හොයාගන්න ඕන තැන කුමක්ද? පාර්ලිමේන්තුව. අද අපේ රටේ දැවෙනම ප්‍රශ්නයට පාර්ලිමේන්තුවට උත්තර ලැබුණා. දැවෙනම ප්‍රශ්නේ තමයි නියෝජ්‍ය කතානායක තනතුර. රංජිත් සියඹලා පිටිය මහත්මයා මේ පහුගිය සතියේ දවසක ඉල්ලා අස්සුණා. රංජිත් සියඹලා පිටිය වාසු, විමල්, ගම්මන්පිල, මෛත්‍රීලා, දයාසිරිලා ආණ්ඩුවෙන් වෙන් වෙලා විපක්ෂයේ ඉඳගත්තා. එහෙම ඉඳගන්නකොටම අප කිව්වා මේ අය විපක්ෂයේ අසුන් ගත්තට විපක්ෂේ නෙවෙයි කියලා. ඇත්තම කිව්වොත් විපක්ෂයේ ඉඳගෙන හිටියට සජිත් ප්‍රේමදාසලාගේ පක්ෂයත් විපක්ෂේ නෙවෙයි කියලා තමයි අප විශ්වාස කරන්නේ. විපක්ෂය කියන්නේ ජනතාවගේ දුක නියෝජනය කරන අයට. විපක්ෂය කියන්නේ හොරකමට, වංචාවට, දූෂණයට විරුද්ධ අයට. විපක්ෂය කියන්නේ මේ දහදුකෙන් රට බේරගන්න තරම් හයිය ඇති, දැනුම ඇති, සැලස්මක් ඇති අයට. විපක්ෂය කියන්නේ අලුත් සංකල්ප ඉදිරිපත් කරන්න පුළුවන් කණ්ඩායමකට. හොරකම් කළේ නැති පිරිසකට, හොරකමට ගෑවුණේවත් චෝදනාවක් නැති අයට. එහෙම තුන් දෙනයි දැනට ඔය පක්ෂ අසුන්ගෙන ඉන්නේ. මේ ආණ්ඩුවත් එක්ක දීගෙකාපු අය හරියට අපේ නිර්වචනයට අනුව අනියම් බිරින්දෑවක් හෝ අනියම් පිරිමියෙකු වගේ. ජනතාව තමයි නියම මනමාලිය. නියම මනමාලය තමයි ආණ්ඩුව. තේරන සිංහලෙන් කියනවා නම් බිරිඳ සහ ස්වාමි පුරුෂයා. රජයේ සහ ජනතාව. දැන් ජනතාවට, ඒ කියන්නේ මනමාලියට දීගේ එපා වෙලා, මේ බිරින්දට දීගේ එපා වෙලා. ජනතාවට ආදරෙයි කියලා පෙන්නගෙන ඉන්න අනියම් සැමියකුත් මේ මනමාලියට නැත්තම් මේ බිරින්දෑට ඉන්නවා. මේ අනියම් සැමියා තමයි විපක්ෂය. ඔය ඊයේ පෙරේද අලුතෙන් ගිහිල්ලා ඉඳගත් කණ්ඩායමත් ඒකටම තමයි අයිති වෙන්නේ. නඩුව අධිකරණයට ගියා. ජනතාව කියන මනමාලිය නැත්තම් බිරින්දෑ විශ්වාස කළා. දික්කසාදේ ලැබෙන විට අර අනියම් සැමියා කියන විපක්ෂයේ අය තමන්ව බාරගනී කියලා. නැත්නම් ජනතාව කියන මනමාලිය, එහෙමත් නැත්නම් අපි බිරින්දම කියලා හිතමුකෝ, බාරගනී කියලා. අන්තිමට අධිකරණයේදී දික්කසාද නඩුව විභාගයට ගත්තා. මේ බිරින්ද ආණ්ඩුව කියන සැමියා අතහැරලා අනියන් සැමියා කියන විපක්ෂයේ අයත් එක්ක යන්න බැලුවා. බලනකොට සජිත් ප්‍රේමදාසලත්, විපක්ෂයේ අසුන්ගෙන ඉන්න මෛත්‍රී ඇතුළු කණ්ඩායමත් හොර රහසෙම මේ මනමාලියගේ සැමියා, ඒ කියන්නේ ආණ්ඩුවත් එක්ක අනියම් සම්බන්ධයක් පටන් අරගෙන, ඒක ස්ත්‍රී සම්බන්ධයක්ද පුරුෂ සම්බන්ධයක්ද කියලා හරියට අපිට තාම හිතාගන්න බෑ. දැන් ඇත්තටම මේ ජනතාව කියන මනමාලි, එහෙම නැත්තං බිරින්ද, අලුත් පාරක් හොයන්න පටන් අරගෙන ඔය කියන විපක්ෂයත් මේ කියන ආණ්ඩුවත් නැතුව ඊට වඩා බුද්ධිමත්, අලුත්, දුරදික දකින, යහට හිතන්න පුළුවන් අලුත් ස්වාම පුරුෂයෙක් හොයනවා. ඒ තමයි මේ රට බාර දිය යුතු බුද්ධි මණ්ඩලය. බුද්ධි මණ්ඩලයක් තියෙන කෙනෙක් තමයි අතන රට පාලනය කරන්න ඕනේ. අද නැත්තම් අද මේ තියෙන තත්ත්වය ගොඩ ගන්න අමාරුයි. මේ රටේ ඉන්න හොඳ ඉගෙන ගත්ත පුද්ගලයෝ ඒ කට්ටියට දෙන්න ඕනේ. දැන් ඉන්න කට්ටියට කතා කරගන්නවත් බෑ හරියට. රටේ මෙහෙම ඉගෙන ගත්ත කට්ටියක් ඉන්නවනේ. ටික ගන්න කට්ටිය ඇවිල්ලා ඇමති ගොල්ලොන්ට ඒගොල්ලන්ට බලපෑම් කරන්න නැති විදිහට වැඩ ගන්න තිබ්බනම් ඒක හොඳයි කියලා මම හිතනවා. තරුණ පරපුරකට තමයි මේ රට හරිනම් බාර දෙන්න තියෙන්නේ. වෙන කාටවත් දීලා හරියන්නේ නැහැ. දැන් මේ දේශපාලඥයෝ කියන්නේ තුට්ටු දෙකේ මිනිස්සුනේ. හරි මොන බුද්ධියද තියෙන්නේ? බුද්ධි මණ්ඩලයක තමයි වැදගත් වෙන්නේ. ප්‍රඥානිදී අඥානු තමයි රජ කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු ඉන්න කට්ටියගෙන් කරන්න බෑ. රටට කැක්කුමක් තියෙන පිරිසක් එළියේ ඉන්නවා. ඒ පිරිස එක්කාසු කරගෙන නීතියට අනුව, නීතිය කියන එක එක
අපි මේ රට හදන්නට ඕන. අවුරුදු 74ක් ඉඳලා ප්‍රගතිය නැහැනේ. විශේෂ පදයක් දෙන්නේ කිසිම දෙයක් දන්නේ නැති ඇමති කෙනෙකුට. පාර්ලිමේන්තුව දැන් දැක්ගත්තු නිකම්බරුවට කෑ ගහගන්න එකනේ කරන්නේ. ඉතින් මම නම් කියන්නේ මේක බුද්ධි මණ්ඩලයකින් පාලනය වෙලා හරි ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. විවස්සාදායකින් තීරණය ගන්නකොට ඒ තීරණ දෙන තැනට බුද්ධි මණ්ඩලයකින් තමයි තීරණ දෙන්න ඕන. විවස්සාදායකට ඉහලින් තිබුණොත් තමයි බලපෑමක් කරන්න පුළුවන්. විවස්සාදායකට පහලින් තිබ්බා කියලා බලපෑමක් කරන්න බෑනේ. ඉතින් නිකන් අදහසක් විතරක් වෙයි එතකොට. දැන් ආයේ මුලින්නම් මේ රට හදාගෙන යන්න අමාරු වෙන්නේ මේ 225 පාලනය කරන්න හොඳ තරුණ පරපුරක්. සාමාන්‍ය තරුණ පරපුරක් කියන්නේ උගතුන් විශ්වවිද්‍යාලේ ඉන්නවා නීතිඥවරු මහාචාර්යවරුන් ඒක අට්ටියේගේ අදහසක් අරගෙන මේ 225 පාලනය කරගෙන ගියා නම් මේ රට පොඩ්ඩක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. හෙට දින දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගයක් පැවැත්වීමට නියමිතයි. ඒ වත්මන් රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සමගාමීව හෙට දින පෞද්ගලික බස් රථ දහවනය නොවන බවයි අදාළ සංගම් ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයාට හා වත්මන් රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් හෙට දින දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගයක් පැවැත්වීමට නියමිතයි. රාජ්‍ය අර්ධරාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රේෂ්ඨ රසක් මීට එක්වනවා. මෙම වර්ජනයට සහාය පළ කරමින් හෙට දීප ව්‍යාප්තව බස් රථ හා දුම්රිය දහවනේ වන්නේ නැහැ. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට සිය සංගමයේද ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බවයි. මේ වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කළ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා හර්තාලයට සහයෝගය පළ කරනද නැත්නම් ඔබතුමාලගේ තියෙන බස් ධාවනයේ තියෙන ප්‍රශ්නය වෙනවද? හර්තාලය කියන්නේ එක්තරා විරෝධතාවක්. අපි ඒ හා සමාන පරස්පර විරෝධී තත්වයක් අපේ ඇති වෙලා තිබුණා. හර්තාලයත් අපේ කණ්ඩායමුත් හර්තාලයේ පිළිබඳව අවධානය යොමු කරලා තිබ්බ අපේ බස් රථ හිමිකරුවන් සේවක මහතුන්. ඒ පිළිබඳ අපි හර්තාලයේ පිළිබඳ අපි නිදහස ලබා දුන්නා ඒ සියල්ලටම ඒ අවශ්‍ය තීන්දුව తీරන ගන්න කියලා. කෙසේ වෙතත් හෙට දින ළංගම බස් රථ ධාවනය සිදුවන බවයි ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ශ්‍රී රණමක මහතා ප්‍රකාශ කළේ. හෙට දිනේදී කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරය හා සමගාමීව අපි සාකච්ඡා කර අපේ වෘත්තීය සමිති සමග සහ ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ඩිපෝ කළමනාකරුවන් සමග මේ දිනවලදී අපි කාලයකට පස්සේ ඒ කියන්නේ කොවිඩ් කාල සීමාවෙන් පසුව අපේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම් තත්ත්වය යම් තාක් දුරකට ස්ථාවර වෙමින් පවතින වාතාවරණයක් තුළ මේ අවස්ථාවේදී මෙවැනි වැඩ සටහනකට ගියොත් එම අපිට නැවත බිඳ වැටීමකට ලක් වෙන්න සිදු වෙනවා. ඒක අපේ සේවක සේවිකාවන්ට ඍජුව බලපාන නිසා එන් අනතුරුව අපි තීන්දුව කරා හෙට දිනේදී සියලුම බස් රථ ශ්‍රී ලංකා බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කරන්න. මෙම වර්ජනයට සහාය පළ කිරීමට සෞඛ්‍ය ශාස්ත්‍රයේද එකඟ වී තිබෙනවා. මෙරට රෝහල් පද්ධතියට එන හැම රෝගියෙකුටම සත්කාර ප්‍රතිකාර සේවාවන් අපි හෙට දවසේ ලබා දෙනවා. වැඩ වර්ජනය කරන කාර්ය මණ්ඩලය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තමයි අපි මේ රාජකාරී කරන්නේ. මොකද මෙරට රෝගී එක ජනතාවත් එක්ක කිසි ප්‍රශ්නයක් අපිට නැහැ. ජනතාවයි අපි එකතු වෙලා මේ ආණ්ඩු පන්නන්න හදන්නේ. රෝහලට එන හැම රෝගියෙකුටම අපි අවශ්‍ය ප්‍රතිකාර සත්කාර සහ බෙහෙත් ටික දෙන්න හෙට කටයුතු කරලා තියෙනවා. මේ හර්තාල් ව්‍යාපාරයේදී අපි සියලු මහජනතාවකින් ඉල්ලනවා තමන්ගේ නිවසේ කළු කොඩියක් ඔසවන්න, තමන්ගේ නිවසෙන් බැහැරව යනකොට කළු ඇඳුමට ප්‍රමුඛතාවය දෙන්න, රාජකාරී ස්ථානවල අත්‍යවශ්‍ය සේවා සපයන අය නිල ඇඳුමින් බැහැර වෙලා කළු පහත්ති වර්ණයෙන් සැරසෙන්න, තමන්ගේ නගරයට තමන්ගේ ළඟම තියෙන මාවතට එන්න, ඇවිල්ලා මේ අරගලයට එකතු වෙන්න. 12-2 අතර හදිසි ප්‍රතිකාර සේවා අපි සාමාන්‍ය අවශ්‍ය සේවා පවත්වාගෙන යාමට හැකි විදිහට වෛද්‍යවරුන් කටයුතු කරනවා. නමුත් 12-2 අතර සියලුම හැකි සියලුම වෛද්‍යවරුන් සාමාන්‍ය ප්‍රතිකාර සේවා අඩාල නොවන ආකාරයෙන් රෝහල් වලින් පිටතට පැමිණෙලා ඒ 12-2 අතර විරෝධතා දක්වනවා. නමුත් ඒ වෙලාවේ ඒ අත්‍යවශ්‍ය රෝගී සත්කාර සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් ඒ රෝහල් වල කටයුතු කරනවා. හෙට පැවැත්වීමට නියමිත විරෝධතාවයේ හේතුවෙන් දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙසයි පාසල් දරුවන් සුරකීමේ සංවිධානය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ. හෙට දිනේ මේ පාසල් දරුවන්ට විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් මං ඉල්ලා සිටිනවා හෙට දින පාසල් යවන්න එපා. හෙට සමස්ත මහා ජනතාවම මුළු ශ්‍රී ලංකාවාසී ජනතාවම පාරට බහින දවස ඒ හර්තාලය සාර්ථක කරගන්න අපි දෙමාපිය ආදිශීෂ සංවිධාන විදියට සමස්ත රටේ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා හෙට පාසල් යවන්න එපා ඔබේ දරුවන්ව. ගාලු මෝදර විරෝධතාවයට අදට දින 27යි. පාර්ලිමේන්තු අසල සාමකාමී විරෝධතාවයක නිරත වූ 13 දෙනාට ඇප හිමි වුණා. අනතුරු ඔවුන් ගාලු මෝදර අරගල භූමියට පැමිණියා. එහිදී ඔවුන්ට හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්. ගාලු මෝදර විරෝධතාවයට අදට දින 27. ඊයේ රාත්‍රියේත් වත්මන් රජයට විරෝධය පළ කරමින් විශාල පිරිසක් ගාලු මෝදර පිටියට පැමිණියා.
මේ අතර අධිකරණ නියෝගය අනුව අරලියගහ මන්දිරයේ ඉදිරිපිට උද්ඝෝෂකයින් ඉදිකර තිබූ අට්ටාල හා පදික වේදිකාවේ නවතා තිබූ පොලිස් වාහනද ඊයේ රාත්‍රියේ වන විට එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබුවා. කෙසේ වෙතත් මීට පෙර අට්ටාල ගසා තිබූ ස්ථානයට ඉදිරිපිටින් උද්ඝෝෂකයින් යලිත් කූඩාරම් සවි කරමින් විරෝධතාවේ නිරත වීමටයි කටයුතු කළේ. මේ වන විටත් සාමකාමී අයුරින් එම විරෝධතාවය තවදුරටත් පැවැත්වෙනවා. පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දුව මන්සන්ධියේදී ඊයේ පෙරවරුවේ සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට පිරිසක් කටයුතු කළා. නමුත් එය නීති විරෝධී ක්‍රියාවක් බව පවසමින් උද්ඝෝෂකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. අනතුරුව අදාළ විරෝධතාකරුවන් 13 දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඇප ලබා ගැනීමෙන් අනතුරුව මෙම පිරිස ගාරු මෝදුර අරගල භූමියට පැමිණියා. එහිදී ඔවුන්ව උණුසුම් අයුරින් පිළිගැනීමටයි අරගල භූමියේ තරුණයින් කටයුතු කළේ. මේ අතර සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීම වෙනුවෙන් සහයෝගය ලබා දෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ පවසනවා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි චූලි චංක් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ සාමකාමී විරෝධතාවල නියැලීමට සියල්ලන්ටම නිදහස තිබිය යුතු බවයි. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩිංස්, හේමස් ආයතනය, CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම. හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. රටේ පවතින දැඩි ආර්ථික පීඩනය හමුවේ අපේම ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මකයි. එලෙස ක්‍රියාත්මක ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් අදියරක් රත්නපුර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා, මාස් හෝල්ඩිංස්, හේමාස් ආයතනය, CBL සමූහය, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එකමුතු වනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. රටේ තියෙන තත්ත්වය අනුව අසරණ වෙලා සිටින අවස්ථාවේ මේ වගේ මෙහෙවරක් කර ස්තුතිවන්ත වෙනවා. බොහොම පින් ඩයලොග් ආයතනයෙන් අපිට බඩු මල්ලක් ලබා දුන්නා. ඒ ආයතනයේ සමග බඩු මල්ල දීපු සියලු දෙනාටම ගොඩාක් ස්තුති. ඩයලොග් ආයතනයේ මගින් මේ සර්වෝදය ආයතනයත් සම්බන්ධ කරගෙන මේ බඩු මල්ලක් ලබා දුන්නා. ගොඩාක් ස්තුති, ගොඩාක් පින්. ඒ වගේම රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඩයලොග් ආයතනයත් සර්වෝදය ආයතනයත් අපට මේ කරපු සත්කාරේ බිහිම ස්තුතිවන්ත වෙනවා. ඩයලොග් ආයතනය කරපු මේ සත්කාරයට මේ ගම වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා ඒ ඩයලොග් ආයතනයට. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.